මම විශේෂයෙන්ම කියන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඔබතුමාලා දකින්න ඇති පෞගේ දවසේදී හතුරුසිංහ මැතිතුමා වෙනුවෙන් ඉල්ලීමක් ක්‍රිකට් ආයතනයේ කළා තිබ්බා. සිකුරාදා දවසේදී මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එක්ස්කෝ කමිටිය සම්පූර්ණ හම්බුණා. උඩ මගේ කාර්යාලයේදී පැයකම අරක් දෙක විතර ගමන් හොඳ සාර්ථක සාකච්ඡාවක් කෙරුණා. ඒ සාර්ථක සාකච්ඡාවේදී අපි එකක් තීරණය කරේ එතුමන් ඉල්ලීමක් කරා කාලයක් දෙන්න පුළුවන්ද හතුරුසිංහ මැතිතුමාට මේ නිව්සීලන්ත සංචාරය ඉවර කරන්න. මගේ ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි අර මම ඉල්ලපු විදිහට රීනෙගෝෂියේෂන් එක කොහොමද කරන්නේ? ඒ කියන්නේ දැන් එයාට 40,000 ඩොලර් ගෙවනවා නම් අපිට 25,000කට 20,000කට බස්සලා දිනන දිනන විදිහට ගෙවීමේ ක්‍රමය හදන එක හොඳ නැද්ද කියන එක. මගේ ඉල්ලීම උනේ ඒකයි. මම සමාජයේ ඉල්ලීම, බහුතර රටේ මිනිස්සු ඉල්ලපු ඉල්ලීම, ක්‍රීඩකයෝන්ගෙත් මේගොල්ලන් පඩි දැන් දෙන්නේ එහෙමනම් ඇයි කෝච්චත් එහෙම කරන්න බැරි කියන එක තමයි මගේ ඉල්ලීම උනේ. පැය 24ක් ඇතුළත මේ සම්බන්ධයෙන් එක්සිට් ප්ලෑන් එක කොහොමද කියන එක කියන්නම්කෝ. මේක කිව්වේ නැහැ. ඒ නිසා මට ලිපියක් ලියලා ඉල්ලීමක් කරා. ඒක හරි. මම ඒකට ඇග්‍රී වුණේ නැහැ. සා දැන් අද මම එතුමාලට දැනුම් දීමක් කළා ඇරියා. එතුමාව නවසීලන්ත සංචාරයේ තියන්න එපා පුහුණුකරුව හැටියට. මේ හැබැයි එතුමාට ලංකාව ඉඳලා ඒ කාලය තුරතුළ එතුමාට පුළුවන් ඕනනම් කැමති නම් රීනෙගෝෂියේට් කරන්න. එහෙම නැත්තම් එතුමා උසාවි පැත්තින් යනවා නම් හරි ඒක කරන්න සිදු වෙනවා. මොකද එතුමාට කැමති නැත්තම් මේකට සාධාරණ කිරුවන් මම හතරසිංහ මැතිතුමාට කිසිම තරහක් වෛරයක් නෙමෙයි. මම කියන්නේ මේක සාධාරණ අපි හැම කෙනාටම ඉලක්කයක් දෙන්න ඕනේ, ටාගට් එකක් දෙන්න ඕනේ. එහෙම ටාගට් එකක් නොදී පුහුණුකරුවෙක් කියනවනේ තව මට මාස 18ක් තියෙනවා නෑ තොපිලා ගෙවපන් මේ ගානම කියලා, ඒක සාධාරණද? ඉතින් මේ අපි පර්ෆෝම් කරලා තිබ්බනම් ඒ ඕන කෙනෙක්ට ඩික්ටේට් කරන්න බලන්න. අපි ලංකාවේ පළවෙනි සයිඩ් එක නම් දෙවෙනි සයිඩ් එක නේ කරලා නෑ මට මේ ගාන ගෙවන්න ඕනේ මම රැඳෙන්න නම් කියලා. අපි කොහොම හරි පූර්වාදර්ශයක් තියන්න ඕනේ. ක්‍රිකට් ආයතනයේ එවකට හිටපු කට්ටිය තමන්ට ඕන විදිහට අග්‍රිමන්ට් ගැහුවා නම් ඒ අග්‍රිමන්ට් එක ගලව ගන්නත් ඒගොල්ලන් දැනගන්න ඕනේ. ඉතින් ඒකයි මගේ ඉල්ලීම. මම හිතන්නේ මම මේක වැරදි දෙයක් කරා කියලා.